කොවිඩ් බිස්නස් එකක් කරගත්තත් ලෝකෙන් හොඳම සෙට් එකක් ඉන්නේ ලංකාවේ වෙන්න පුළුවන්. විදේශගත පිරිස් නිරෝධායනයට රැපිඩ් ටෙස්ට් කිට් මියගිය අය ආදාහනයේ මිනි පෙට්ටියේ ඉඳන් මිනිහේ අලු ටික පාවා දෙන්න මුදල් අය කරන රටක් ලංකාව කියලා කියන්නේ. මේ ඔක්කොම කරන්නේ වටේම ඉන්න ගජ මිතුරු පවුල් කරුවන් පිරිස. එහෙම බැලුවම සර්පාස්. ඒ ඡන්ද කැම්පේන් වලට වීදම් කළ අයට වසරක් යන කලින් ඒ මුදල් වලට පොලියත් එක්ක ගන්න ඉඩ හදලා දීලා තියෙනවා. ඒ හම්බු කිරීමේ කැතම බිස්නස් එක කරන්නේ කොම්බු නාලිකාවේ හිමිකරු ගංජා ගහලා ආතල් ගන්නවා කියලා තමම ගියා ගන්න දිලිජ් ජයවීර. ඒක ටිකක් වෙන ස්ටැටික් එකක්. සිය මාධ්‍ය බලය පාවිච්චි කරමින් සමහර නිලධාරීන්ට රාජ්‍ය ආයතන වලට මුලින්ම පහර ගහනවා. අද වෙද්දී පාර්ලිමේන්තුවේද ප්‍රශ්න කළ රාජ්‍ය සේවා කොමිසමට ඔහුගේ නම යෝජනා වීම නිසා නිලධාරීන් තවත් බය වෙලා ඉන්නේ. ඉන්පසු තමන්ගේ සමාගම් සෙට් එක හරහා සැපයුම් දාම ක්‍රියාත්මක කරන්න පුළුවන්. මේ ගෝනි බිස්නස් එකේ ආසන්නම කටයුත්ත එළියට ආවේ ඒ පිරිසටම අරුණ පුවත්පත් හරහා. එයට කොවිඩ් වසංගතය රටම වෙලා ගනිද්දී වසංගතයෙන් මුවාවී කළ මාෆියාව නවින් ලිපියක් සපයන තිස්ස රවින්ද්‍ර පෙරේරා සහ උද්‍යජීවී ඒකනායක යන දෙදෙනා අසන්නන් ආනන්දයට පත් කරන හෙළිදරව්වක් කරලා තියෙනවා. ඒ ලිපියේ සාරාංශයට අනුව ටෙස්ටිං කියන්නේ මාෆියාව. ලංකාවේ සෞඛ්‍ය සේවයට ජර්මන් PCR යන්ත්‍ර ගෙන්වීම මගින් ඔවුන් මතම යැපෙන්න සිදු වෙනවා. සෞඛ්‍ය මාතංශය සහ කොවිඩ් ගැන ක්‍රියා කළ බොහෝ අය පගාවරන් තියෙනවා. මොකද්ද මේ කරන්න හදන්නේ? රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් කිට් එක ගෙන්නලා ජෝර්ජ් ස්ටුවර්ට් සමාගම නාගත්තා. දැන් ඒක වහගන්න වාරණ නියෝග ගන්නවා. අනෙක් අය පගාව දෙනවා. ඒ වගේ බිල්ලෝ ගොඩක් මවනවා. රැපිඩ් ටෙස්ට් කිට් මාෆියාව කියලා ලියනවා නම් ඇත්තටම ඩෙන්ගු රැපිඩ් ටෙස්ට් කිට් මාෆියාව තියාගෙන ඉන්නේ කවුද කියන එක හොයලා බැලුවා නම් තමන්ගේ ලොක්කගේම කම්පැනි හොයාගන්න පුළුවන් වෙයි. හැබැයි එයාලා ඒක ලියන්නේ නැහැ. ටෙස්ටිං කියන එක කියන්නේ ලංකාවේ අය නෙමෙයි ලෝක සෞඛ්‍ය සංවිධානය. මොකද ටෙස්ටිං කරලා තමයි රෝගීන් හඳුනා ගන්න වෙන්නේ. ඒකෙන් තමයි ආසාදිත අය වෙන්කොට තබන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා ටෙස්ටිං කියන්නේ මාෆියාවක් කියලා කියන්නේ දැන් ඔවුන් මේ ගෙනාපු ඇන්ටිජන් රැපිඩ් ටෙස්ට් කිට් වලට ගන්න හදපු අනවශ්‍ය ප්‍රචාරය නිසා නාපු නෑම. ඒක නිසා සමාජෙම මේ ගැන කතා කරන්න ගත්තා. රැපිඩ් ටෙස්ට් කිට් කියන්නේ PCR එකට විකල්පයක් නෙමෙයි කියන එක තහවුරු වුණා. ඒක නිසා දැන් ඔවුන් උත්සාහ කරනවා මෙහෙම බිල් එකක් හදලා පගා කතාවක් කියලා රාජ්‍ය සේවා කොමිසමටත් පැනලා PCR එපා කියලා කල්ලමාරේ බිස්නස් එකක් ගොඩදාගන්න. PCR කරන ගොඩක් දෙනා දන්නවා PCR මැෂින් බොහෝමයක් ඒ මැෂින් එක ගත සමාගමෙම ගත්ත ටෙස්ට් කිට් එකකින් පරීක්ෂණ කරන්න ඕනේ කියලා. අවශ්‍යතාවයක් නැහැ. එහෙම මැෂින් එකට ස්පෙસિෆික් ටෙස්ට් කිට් නිපදවන අය ඉන්නවා. පරීක්ෂණ කරන අය මේ ටෙස්ට් කිට් එක තමම හදාගන්නවා. නැත්නම් අදාළ ජානසකස්ම දීලා හදවා ගන්නවා. මේ වගේ රෝගයක් ආපු වෙලාවක අදාළ සමාගම් ඒ ටෙස්ට් කිට් හදනවා. නමුත් මේ කියන ජර්මන් ටෙස්ට් කිට් එක ඕනම වර්ගයක මැෂින් එකක භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම විශ්ලේෂණ ප්‍රතික්‍රියක කට්ටලය එහෙම නැත්නම් එක්ස්ට්‍රැක්ෂන් කිට් එක කියන්නේ රෝගියාගෙන් ලබා ගන්නා සාම්පලයේ තියෙන වෛරස් වල තියෙන අණුක කොටස් නිස්සාරණය කරන එක මිසක් PCR මැෂින් එක සම්බන්ධ දෙයක් නෙමෙයි. ඒ නිසා ඒ කියන කතාව PCR ගැන අවබෝධයක් නැතුව කියන දෙයක්. මේ කියන විදිහට සෞඛ්‍ය අමාත්‍යාංශයේ බොහෝ දිනදාරි පගාවරන් ඇත. එහෙම ගන්න අය ඉන්නවා. නැහැ කියන්නේ නැහැ. නමුත් එහෙම ඉන්නේ සුළු පිරිසයි. මෙහෙම සියල්ල එක කොටට දැම්මම වෙන්නේ කොවිඩ් වෙනුවෙන් වේසමාන්සි වුණු අනේක විද බාධක හමුවේ අතිශය කාර්යශූර ලෙස කොරෝනා හඳුන්වා ගැනීමේ කාර්යභාරයේ උපරිම කැපකිරීම කරමින් ඇත්තටම කොවිඩ් වලින් හම්බ කරන්නේ මේ මිනිසු නෙමෙයි. නිරෝධායනයට හෝටල් දෙන, විදෙස්ගත වුණුවන් ගෙන්නන, ගුවන් ටිකට් පත් වලින් ගාන කපන ආණ්ඩුවේ ඥාති සහ ගජ මිතුරු හවුල. මෙයාලා කියන විදිහට ටෙස්ට් කිට් එකක් රුපියල් 3000. නමුත් දැන් අදාළ ටෙන්ඩර් තොරතුරු අරන් බලන්න. ඇත්ත ගාන මේකෙන් භාගයයි. එක්ස්ට්‍රැක්ෂන් කිට් එකක් රුපියල් 1000ක්ලු. ඒකත් එහෙමයි. ඒ නිසා අපිට කියන්න තියෙන එක දෙයයි. පගා මළුවන් අල්ලන්න. අපි අද දෙකම උස්සල සපෝට් කරනවා. බිස්නස් කරන්න කිසි අවුලක් නැහැ. නමුත් තමන්ට බිස්නස් එකක් ගන්න වැරදි හා අසත්‍ය පුවත් සමාජයට දාලා ඒවා සමාජගත කරන්න එපා. ව්‍යාපාරයක් කරද්දී වැදගත් ලෙස තරඟ කරනු විනා තිරිසනුන් ලෙස තම දේශපාලන බලය ජනාධිපතිවරයා සමග තියෙන යාළුකමේ බලය පාන්න යන එක පිළිගොල් දාගත දෙයක්.